hello wise people ඉතින් අපේ channel එකට subscribers ලා 700ක් පිරුණා ඉතින් ගොඩක් ස්තුතියි subscribe කරපු හැමෝටම මේ වගේම science දේවල් වලට fun science දේවල් වලට කැමති නම් අපේ channel එක subscribe කරන්න ඉස්සරහට සුපිරි video set එකක් අපි ගේන්න බලාපොරොත්තු වෙනවා ඉතින් අද කතා කරන්න යන මාතෘක පොඩ්ඩ ගොමුත් වගේ අපි हदर गिया एक बुरुवाक स्टूडियो तिब्बन विश्वास मिलियन गाना मिनीसू ताम विश्वास हदर गिया मेगोल विश्वास मे कंस्पिरेसी थियरी का राज्यवादी कुमार अदा भी कथा मार्ट का यदास्मस हेटनमें अतम मिनीसू हदट गिया नैट गि अभी पड़ का एक रेस दून इधे मे वगे स्पेस ट्रावल लघु रेस तिब्ब मे रेस तिब्बे अमरीका रुसिया वाई अतर मुलिम हदट गिये अमेरिका द ने एक डिफाइन मुखाद हदट अवे मिनीसु अवेना अमेरिका ऐद मुलिम हदट गिये मिनीसु हदप ऑब्जेक्ट तम लूना टू याने एक रुसिया सह मेक सिद्ध दस नमसे पनास नमेदी मे बेदी रुसिया पलवी मिनीसा पलवी गेहनिया पलवी बल्ल मे कट्टियोम अभ्यकाश एवले बर ඉතින් ඕගලන් දන්නවා ඇතිනේ මේ රුසියාව සහ ඇමරිකාව අතර ලොකු බල ආරකරයක් තිබ්බා පොලිටිකල් වයිස් උත් මොකද ඇමරිකාව නියෝජනය කරන්නේ ධනවාදී පැත්ත රුසියාව නියෝජනය කරන්නේ සමාජවාදී පැත්ත ඉතින් මේ රුසියාව ඇමරිකාවට වඩා මේ ස්පේස් ට්‍රැවල් රේස් එකේ ඉස්සරහා ඉන්නකොට කට්ටියට ලොකු ප්‍රශ්නයක් ආවා ඇත්තටම බලවත් රාජ්‍ය මොකද්ද කියලා ඉතින් ඇමරිකාව තීරණය කරා මොන දෙයක් කරලා හරි අපි මුලින්ම හන්දට ගිහින් ගොඩ බහිනවා කියලා මිනිස්සු ඒ අනුව ඇමරිකාව 1969 ජූලි 16 කෙනෙඩි ස්පේස් ට්‍රැවල් ඒජන්සි එකෙන් ඇපලෝ 11 යානය හන්දට යවනවා. ඉතින් මේක හිටපු වට්ටිය තමයි නීල් ආම්ස්ට්‍රෝං, මයිකල් කොලින්ස් ඒ වගේම එල්වින් එඩ්රික්. ඉතින් මේගොල්ලන් ගිහිල්ලා හන්දේ ගොඩ බහැලා පොඩක් චිල් එකේ ඉඳලා ෆොටෝස් ටික අරගෙන සෙල්ෆි ටිකක් ගහලා ආපහු එනවා. ඒ විතරක් නෙවෙයි හන්දට ගොඩ බැස්සේ නීල් ආම්ස්ට්‍රෝං වගේ එල්ලින් එඩ්රිච් කෙනෙක් කෙනා විතර අනිත් එක්කෙනා ඒ කියන්නේ මයිකල් කොලින්ස් එයාට සිද්ධ වෙනවා හඳ වටේ කක්ෂයේ වටේ කැරික් කැරික් ඉන්නේ එයා රවුම් 30ක් යනවා එයාට පැය 21ක් මේකට ගත වෙනවා ඒ විතරක් නෙමෙයි එයාට කියන තව දෙයක් තමයි මේ එයා තමයි ලෝකේ වැඩියම තනි වෙච්ච මිනිස්සයා කියලා ඒ මොකද මේ හඳේ ඩාර්ක් සයිඩ් එකක් කියලා තියෙනවා ඒ තමයි අපිට නොපෙනෙන පැත්ත ඒ පැත්තට යද්දී සියලුම කමියුනිකේෂන්ස් නැති වෙනවා කොටින්ම කිව්වොත් මයිකල් කොලින්ස්ට නීල් ආම්ස්ට්‍රෝං මුලින්ම හඳ මත ගොඩ බැහැලා කියපු පළවෙනි ප්‍රකාශයත් මග ඇරෙනවා මේ නිසා අපි අපෝ අපි ප්‍රශ්නට එමු ඇයි තාම මිනිස්සු විශ්වාස කරන්නේ නැත්තේ සමහර කට්ටිය අපි ඇත්තටම හඳට ගියා කියලා ගොඩක් කට්ටිය කියනවා මේක කන්ස්පිරසි තියරි එකක් කියලා ඒ විතරක් නෙමෙයි දැන් ඕගොල්ලන් දන්නේ නැතිනේ සුලබ්බ දෘෂ්ටිවාදී කියලා එකක් තියෙනවා ඒ කියන්නේ කන්ෆර්මේෂන් බයස් කියලා. ඒක හින්දා මේගොල්ලන් මේ Google නේම සර්ච් කරද්දිත් එන එවිඩන්ස් ඔක්කොම මේගොල්ලන්ගේ මතයට සපෝට් කරන දේවල්. අපි බලමු මොනවද මේගොල්ලන්ගේ මතයට සපෝට් කරන දේවල් තියෙන්නේ කියලා. පළවෙනි එක තමයි මෙන්න මේ පින්තූරය. මේකේ තරු පේන්නේ නැහැ. හරි. ඇයි? දෙවෙනි එක මේ ඇමරිකානු ෆ්ලැග් එක. මේක කොහොමද සුළඟේ ලෙල දෙන්නේ? මේගොල්ලන්ට මේවා තමයි තියෙන ප්‍රශ්න. ඒ විතරක් නෙමෙයි මේගොල්ලන් කියන්නේ ඒ කාලේ රුසියාව සහ ඇමරිකාව අතර තිබ්බ ස්පේස් රේස් එක දිනන්න ඇමරිකාව කරපු රඟපෑමක් කියලා මේක. ඉතින් මේ ඔක්කොමත් එක්ක අපිට තියෙන ප්‍රශ්නේ තමයි ඇත්තටම මිනිස්සු හොඳට ගියාද? අරල උත්තරේ ඔව්. ඒත් අපි සාක්ෂියතු කතා කරන්න ඕනේ. පළවෙනි සාක්ෂිය තමයි හඳේ ගහපු ඔක්කොම ෆොටෝස් වල මේ හෙවණැලි සමාන්තරයි. සමාන්තර හෙවණැල්ලක් වැඩෙන්න නම් ඒ ආලෝක ප්‍රභවය තියෙන්න ඕන අනන්ත දුරකින්. උදාහරණයක් කිව්වොත් අපේ ඉරව හිතන්නකො මේක ස්ටුඩියෝ එක කරා කියලා. හැබැයි ස්ටුඩියෝ එක කරොත් ඒකේ තියෙන ලයිටින් සෙටප් එක අනුව ඒ බල්බ් එකේ ආලෝකයේ හින්දා ඇතිවෙන සෙවණැලි විසිරෙන්න ඕන. මෙන්න මේ වගේ. ඉතින් කාට හරි තර්ක කරන්න පුළුවන්. ඇයි ඉතින් විහිදෙන ආලෝකයක් තියෙන බල්බ් එකක් දාන්නේ? ඉතින් ඔකට දාන්නකො සමාන්තර ආලෝකයක් තියෙන බල්බ් එකක්. මෙහෙම ඒක හිත කියන තරම් ලේසි නෑ.
සමාන්තර ආලෝකයක් එන්න නම් ඒක ලේසර් කිරණයක් වගේ කිරණ කදම්බයක් වෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි එක එක ලේසරයකින් මේක කරන්නත් බෑ. අපි අඩුම ගානේ ලේසර් මිලියනයක්වත් එකතු කරලා එක් ලොකු ලේසර් කදම්බයක් හදනවා. මෙතන තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමයි 1969 දී මේ හිත කියන තරම් ලේසි නෑ ගිහිල්ලා ලේසර් හොයගන්න එක. අනික හොයාගත්තත් ඒවා පට්ට ගණන්. කොච්චර ගණන්ද කියනවනම් අපිට ලේසර් ලාම්පුවක් හදන්න යන වියදමේ හන්දර ගිහිල්ලා ඇවිල්ලා පාටියකුත් දාන්න පුළුවන්. අනික ඒ විතරක් නෙමෙයි. ඒ කාලේ තිබ්බ ලේසර් ප්‍රධාන වශයෙන්ම රතු පාටයි. ඒ කියන්නේ ගහන ෆොටෝස් ඔක්කොම රතු පාට වෙන්න තියෙනවා. දෙවනි කාරණේ සඳ පාෂාණ. ඒ තමයි මේ මේගොල්ලන් ගිහිල්ලා ආපහු අපිට එතිටියක් තෑගි වගේක් අරන් ආවා. ඒ තමයි සඳ පාෂාණ. ඒ තමයි මේ හඳේ තිබ්බ පාෂාණ කෑලි. ඉතින් මේවා ගොඩාක් ගණන්. කොච්චර ගණන්ද කියනවනේ NASA එස්ටිමේට් කරලා දිනවා. එක ග්‍රෑම් එක ඩොලර් ලක්ෂ 3ක් විතර වේග. තුන්වෙනි කාරණේ තමයි මේ ඇමරිකාවත් එක්ක මේ වළියට හිටපු රුසියාව. ඒගොල්ලන් ඇත්තටම සුබපතනවා ඇමරිකාවට පළවෙනියටම හන්දර මිනිස්සු යවපු එකට. ඉතින් ඒ විතරක් නෙමෙයි Apollo 11 හන්දේ ඉඳන් කරපු රේඩියෝ ට්‍රාන්ස්මිෂන් ඔක්කොම රුසියාවට අහුවෙලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට බොරු කියන කිසිම හේතුවක් නැහැ, විශේෂයෙන්ම යාගොල්ලන්ගේ ප්‍රතිවාදය විදිහට. හතරවෙනි දේ තමයි මේ තමයි ලොකුම දේ. Apollo 11 හන්දර ගියාට පස්සේ නීල් ආම්ස්ට්‍රෝංග් ඊට පස්සේ එල්වින් එඩ්රිච් ඒ කට්ටිය ගිහිල්ලා හඳේ හයි කරා රිෆ්ලෙක්ටිව් ප්ලේට් එක. මේ රිෆ්ලෙක්ටිව් ප්ලේට් එක හින්දා අපිට පෘථුවේ ඉඳන් ලේසර් එකක් ගැහුවොත් එහෙම හඳට ආයේ පරාවර්තනය වෙලා අපේ පෘථුවේට එනවා. ඉතින් මේක හයි කරේ මේ ජොලියක් ගන්නවත් නැත්නම් හඳට ගියපු නෑ කියන කට්ටියට ඒක ඔප්පු කරලා පෙන්නන්නවත් නෙමෙයි. මේක ලූනා ලේසර් රේන්ජ් කියන එක්ස්පෙරිමන්ට් එකේ කැලලා. ඒ ඔස්සේ මේගොල්ලන්ට චෙක් කරන්න පුළුවන් මේ පෘථිවියයි හඳයි අතර තියෙන දුර. ඒකෙන් හොයාගත්ත ලොකුම දෙයක් තමයි හඳ පෘථිවියෙන් ඈත් වෙනවා කියලා අවුරුද්දකට මිලිමීටර 38ක්. දුක තමයි. හරි අපේ සාක්ෂි ඔක්කොම එකතු කරොත් එහෙම. හඳට ගියා කියන එක ස්ටුඩියෝ එකක කරන්න නම් හඳට ඇත්තටම යනවට වඩා ලොකු ගාණක් යනවා. අපිට ලේසර් ආලෝක ගන්න ඕන. ඒ විතරක් නෙමෙයි රුසියාවට කියන්න ඕන බොරු කියන්න ඕන කියලා. ඒ විතරක් නෙමෙයි NASA ආයතනය හැමෝටම කියන්න ඕන බොරු කියන්න හැමෝ ගියා කියලා කියන්න. මේවා කියන්නත් ඕන. ඒ විතරක් නෙමෙයි හන්දරේ යන්න නැතුව අර රිෆ්ලෙක්ටිව් ප්ලේට් එක ගිහිල්ලා හයි කරන්නත් ඕන හන්දේ. ඉතින් ඔයගොල්ලෝ මේ වගේ ඉන්ට්‍රස්ටිං සයන්ටිෆික් දේවල් වලට කැමති නම් අපේ channel එක subscribe කරන්න. ඉස්සරහටත් අපි මේ වගේම තවත් මාතෘකාවකින් හම්බෙමු. එහෙනම් අපි ගියා.